මේකට මං හිතන්නේ උත්තරයක් තාම ලැබිලා නැහැ. අපි කැමති මේකට කවුරු හරි උත්තරයක් දෙනවා. ඊළඟ කාරණාව තමයි දැන් මේ සෞඛ්‍ය සේවාව ඇතුලේ කොවිඩ් මර්ධනය කරන්නට ඕනේ උපකරණ ප්‍රතික්‍රියක ප්‍රතිදේහ කොවිඩ් පරීක්ෂණ යන්ත්‍ර ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකාරීත්වය. ඔබ දන්නවා ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ඖෂධ ගෙන්වීම නියාමනය නීතිගත කිරීම ගුණ තත්වයෙන් උසස් ඖෂධ ගෙන්වීම රටේ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ඇමතිවරයෙකුට අපි පඩිගෙවලා නඩත්තු කරා. මේ ලංකාවේ කවදාවත් එහෙම තත්ත්වයක් තිබ්බේ නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශය එකක් විදිහට තිබ්බේ. අපි විශ්වාස කරා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඕනුනේ මේ ඖෂධ පිළිබඳව යම් ඉදිරිගාමී වැඩපිළිවෙලකට යන්න. ඒක නිසා තමයි මේ වෙනම ඇමති කෙනෙක් අපි නඩත්තු කරන්නේ. හැබැයි අපිට එයත් එක්ක කතා කරනකොට තේරෙන්නේ එයා තාම මේ ලබන මාසේ තන් දෙකට ලෑස්ති වෙන කෙනෙක් කියලා මිස රටේ ඇමතිවරයෙක් කියලා නෙමෙයි. මොකද එයාගෙන් අහන ප්‍රශ්න වලට එයා දෙන්නේ මේ වගේ උත්තර. ඉතින් අපි එතුමාගෙන් අහනවා දැන් එතුමා එක තැනක කියනවා අර ජයදුවන් බණ්ඩාර මහත්මයා කියනකොට ලංකාවට අඩුවෙන් PCR පරීක්ෂණ කට්ටල ගේන්න හැකියාව තිබියදී ඒක කරන්නේ නැහැ. ලංකාවට ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ගේන්න තියෙද්දී ඒක කරන්නේ නැහැ කියනකොට එතුමා කියනවා අපි මේකට සම්පූර්ණයෙන්ම උපදෙස් ගන්නේ ශුද්ධ ජීවී වේදී සංගමයේ. දැන් මේ රටට ඇයි අමති කෙනෙක් සංගමයකින් අහලා සංගමයේ කියන එක විතරක් කරන්න නම්? මොකද අමාත්‍යවරියෙක් පත් කළා තියෙන්නේ රට නඩත්තු කරලා රටට අවශ්‍ය මිනිසුන්ට අවශ්‍ය තීන්දුව ගන්න. හැබැයි සංගමයක් පත් කළා තියෙන්නේ ඒ සංගමයේ ඉන්න සමාජිකයෝ පිනවන්න. අපිට පේනවා සමාජලාවට ඒ ගන්න තීන්දුවත් එහෙම තමයි. ගතානුගතිකයි සාම්ප්‍රදායිකයි අලුත් දේවල් එන්නේ නැහැ. තමන්ගේ ඒකාධිකාරය රැකගන්න හිතනවා. අපි පැහැදිලිවම මේ විවේචනය කරනවා. එතකොට ලංකාවේ රසායනාගාර සේවාවේ ප්‍රමිතිය ගැන හෝ ලංකාවේ රසායනාගාර සේවාවේ තත්ත්ව පාලනය ගැන අහන්න ඕනේ එක කොලෙජ් එකකින් නෙවෙයි. ඒකට ලංකාවේ වෘත්තිවේදී ආයතන පහක් තියෙනවා. විශේෂයෙන්ම ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ගැන කතා කරනකොට ඒක ජීව රසායන විද්‍යාවට තමයි වැඩිපුර බර. හැබැයි මේ පරීක්ෂණය වැලිඩේට් කරන්නත් වැරදි විදිය. අපි කොවිඩ් වෛරසයේ අඩංගු නියෂ්ටික අම්ලය පරීක්ෂා කරන පරීක්ෂාවකින් සංසන්දනය කරනවා කොවිඩ් වෛරසයේ අඩංගු ඇන්ටිජන් එක. එහෙම නැත්නම් ප්‍රතිදේහ ජනක. මේක ලෝකෙ කොහෙවත් වෙන්නේ නැහැ. මේවත් මේ ලංකාවේ හදාගත්ත ඒවා. ඒ තමයි මේ අවශ්‍ය බඩුව ගේන්නත් අනවශ්‍ය බඩුව ප්‍රතික්ෂේප කරන්නත් හදාගත්ත තත්ත්වය. ඒ නිසා අපේ රටට ඇන්ටිජන් පරීක්ෂණය ගෙන්නන්න ඔය කියන කොලෙජ් එකේ ඉඳ අපිට මාස 9ක් බැරි වුණා. අපිට ඒක කොලෙජ් එකද ඇමතිද ආණ්ඩුවද සෞඛ්‍ය අමාත්‍යාංශයද කියන එක අදාළ නැහැ. මේ රටේ මිනිසුන්ට මේ පරීක්ෂණ ක්‍රියාවලිය පණ ගන්න මාස 9ක් බැරි වෙච්ච එකට එහෙමනම් කවුද අද වග කියන්නේ? කවුද ඒ වගකීම වෙනුවෙන් දඬුවම් විඳින්නේ? එහෙනම් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා මේ බොරු කතා එපා. අපි ඇමතිවරයෙක් පත් කළා දෙන්නේ මේ රටේ මිනිසුන්ට අඩුවට ප්‍රතිදේහ ජනක ගේන්න ගුණාත්මක තත්වෙන් ගේන්න. ඒ වගේම මේ ඇමතිවරයා එක තැනක කියනවා අපි ඔච්චර කිව්වත් සීනෙන් බාල බඩු ගේන්නේ නැහැලු. මන් දන්නේ නැහැ මේකට අපි hina වෙන්න ඕනේ කොහොමද කියලා. එන්නත ගේනකොට ඒ ඇමතිම කියනවා ලෝකේ තියෙන හොඳ වෙන්නද සීනේ තියෙන. හැබැයි ප්‍රතිදේහ ජනක කට්ටලේ ගේනකොට ඒ ඇමති කියනවා අපි සීනෙන් බාල බඩු ගේන්නේ නැහැලු. දැන් මේ කෝකද අපි පිළිගන්න ඕනේ? කරුණා කළ අඩු ගානේ මේ සාස්ත්‍රය අපිට කියලා දෙන්න. මොකද්ද මේ බාලබඩුවේ චීනයයි අතර මේ එක එක වෙලාවට කියන කතා? එතකොට එන්නතට එකක් ප්‍රතිදේහ ජනකයට එකක්. ඒ නිසා බාලද හොඳද බලන්නේ මේ රටේ මේ අදාළ ප්‍රතික්‍රියක කට්ටලේ ගෙනල්ලා අර කියනවා වගේ ඒකට අදාළ පරීක්ෂණ යාන්ත්‍රණය හරියට දුවවල. එකක් පරීක්ෂණ යාන්ත්‍රණය වැරදි, දෙවැනි එක පරීක්ෂණ යාන්ත්‍රණය කරන්නත් නිදර්ශකයේ ගේන්නත් ඖෂධ නියාමන අධිකාරිය අවසරය ලැබෙන්න ඕන. ඒ නිසා ජයරුවත් පණ්ඩාර මහත්මයාට අද මේ වෙනකොට අපරාධ විමර්ශනයක් කරන්න මෙන්න මේ කියන කාරණාව සඳහා. එතකොට ඇස් පණා පිට පෙනිපෙනි මේ කියන කාරණා විවර්ෂණය කළා මේ රටේ මිනිසුන්ට සහන සලස්වන්න ඕනේ. මේ රටේ මිනිසුන්ට ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටලයක් රුපියල් 600යි 800යි අතර ගෙනල්ලා දෙන්න පුළුවන් කියන කාරණාව තියෙද්දි ඒ වගේම PCR පරීක්ෂණ කට්ටලයක් රුපියල් 800ට ගෙනල්ලා 800ට පරීක්ෂණයක් කරන්න පුළුවන් කියන කාරණාව තියෙද්දි ඒක ගැන කරන විවේචනය අරගෙන මේ රටේ මිනිසුන්ට සහන සලසනවා වෙනුවට ඒක කියපු මිනිහාව
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනල්ලා රස්ති ආදු කළා බය කරලා ඒකට වහන්න හදනවා ඒකට වහලා අර කාක්කා ඇල්ලලා අපේ කටත් වහන්න තමයි මේ ලෑස්තිය කියන එක අපි අඳුරාගෙන තියෙනවා ඒ නිසා අපි මේ අඳුරා ගැනීමට අනුව වැඩ කරනවා කියන කාරණාවත් කියනවා ඉතින් මේ කාරණා සියල්ල තිබේදී අද වෙනකොට ලංකාව රතු කලාපයක් වෙලා තියෙනවා අපි සංචාරක ව්‍යාපාර ගැන කතා කරනවා